Budesnek, megtenni a dő, a viszés a dalsa. Tudom, hogy én hívja, a dő, a dráma széti már, parlament már tévől nyilat, de szív viszi páma, a fléga már tévől nyilat. Tudom, hogy én, így a hematiszta már, megtenni, számogi bejárna vele végé, එවගේම අනිකුත් පක්ෂත් අගමැතිතුමාත් එක්ක සාකච්ඡා වාර දෙකක් තිබ්බා. මේ සාකච්ඡා වාර දෙකේදී ඔවුන්ට කිය යුතු දේවල් ඒ අවශ්‍යතම සීල් දේවල් අගමැතිතුමාට සහ ඒ නිලධාරී මණ්ඩලයට සහ ඇමතිවරුන්ට ඒ වාර දෙකේදී දැනුම් දුන්නා. ඒ විතරක් නෙවෙයි සමගි ජන බලවේගයත් ගිහිල්ලා ජනාධිපතිතුමාවත් හම්බ වෙනවා. ඒ අම්බෙත්ලාබෙත් ඒ අපේ නායකතුමා විශේෂ රත්නතුමා ඇතුළු ඒ ගියේ මේ මහලේකම්තුමා විශේෂයෙන්ම අද රටේ තත්ත්වය සහ අපි මන්ත්‍රීවරු හැටියට මේ රටේ වෛරසය සම්බන්ධව අපිට කියවරවයි ජනාධිපතිතුමාට සාකච්ඡා කරලා එතුමාට සවස්. නමුත් මේ සාකච්ඡාවට තුලින්ම ඒ කිසිම ප්‍රයෝජනයක් දුන්නේ නැහැ. ඒ විශේෂයෙන්ම අපි දැනගන්න ඕන අපේ අපි දැන් මේ අලුත් ආණ්ඩුවත් අලුත් ජනාධිපතිවරයෙක් එක්ක යන්නේ. ඒ වගේම දින බකවානු අපි දන්නවා පාර්ලිමේන්තුව මේ යන ක්‍රමය ජනාධිපතිතුමා සම පාර්ලිමේන්තු යන ක්‍රමය දැන් ඒක බල සහිතද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. බල සහිතද බල රහිතද මම දැන් හුඟක් දෙනෙක් ගන්න මතය තමයි ඒ දැන් යන්නේ බල රහිත ආණ්ඩුව. දැන් මාර්තු අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ මුදල් සම්බන්ධව කිසිම දෙයක් කිරීමට අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. අපි යන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව තමයි මොන ප්‍රශ්න තිබ්බත් කොරෝනා ප්‍රශ්න තියෙන බව ඇත්ත. අපි ඒකට අපි අපේ සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා. අපි ඒ විදිහට හැතිරිලා තියෙනවා. අපි කවදාවත් ඒකට විරුද්ධව කතා කරලා නැහැ. දැන් ඇඳිරි නීතියක් දැම්මත් බල රහිත ඇඳිරි නීතියක් දැම්මත් අපි ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මොකද ඒ ඇඳිරි නීතිය දැමීමෙන් බලරහිතාරි ඇඳිනීති දැමීමෙන් යම් කිසි රටක සිතක් සිද්ධ වෙනවා. සෞඛ්‍ය පැත්තෙන් දැක්කා. ඉතින් ඒ නිසා අපි කිසි විටකවත් ඒකට බාධා කිරීමක් කරේ නැහැ. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් මේ ගමන ඒ මොන ප්‍රශ්න තිබ්බත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රට ගෙනියන. එතකොට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගෙනියනවා නම් දැන් බලරහිත ඒ වගේම විවිධ සල්ලි විඳන් කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම පැවසුවේ අපි කිසිම වරප්‍රසාදයක් ගන්න නැහැ. අපිට අඩු ගානේ කෑම වේලක්වත් ඕනේ නැහැ, තේකක්වත් ඕනේ නැහැ. අපි අපේ වැටුප් සියලු දේ වරප්‍රසාදයක්ම අපි අතාරලා දානවා. අපිට ඒ කිසි දෙයක් ඕනේ නැහැ ආණ්ඩුවට සහයෝගය දෙන්න. මේ කොරෝනා වෛරසය මේ රටින් පුරන් කරන්න ඉවර කරන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. නමුත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න පුළුවන්කම තියෙද්දි ඒක මම හිතන්නේ ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. මොකද මම අපි දන්නවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදපදෙනෙක් ඉඳලා තියෙනවා ඉදිරියේදී යන බව. ඒකෙන් අපිට දැනගන්න පුළුවන්. එහෙම තියෙද්දි අගමැතිතුමා 225ම කැඳවන අර්ලි ගහමන්දිර. නිල නොවන කිසිම බලයක් නැහැ, බල රහිත සාකච්ඡාවක් තමයි කරන්නේ. ඉතින් අපිට අගමැතිතුමාගේ අර්ලි ගහමන්දිරට ගිහින් विपक्ष मे राज महत्व वेरे कर
කදිම උදාහරණය තමයි දින 52. දින 52ේදී රාජපක්ෂ මහතුරු රාජපක්ෂ මහත්තයා ලොකු බලතණ්හාවක් තිබුණා නගරති කම. මම GLPD ඇමතිතුමාලා ගෙදරදී කෑ ගහලා කිව්වා මේක ගන්න එපා. මේක මොකද අපිට අපිට බලයක් නැහැ. අපිට වැඩිපුර മന്ത്രി සංඛ්‍යාවක් නැහැ. අපිට බලයක් පෙන්වන්න බෑ. ඒ නිසා මේක ගන්න එපා කියලා. නමුත් එතුමා කිව්වා නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දෙන අවස්ථාවේදී අපි මේ ගන්න ඕනේ අරගෙන රටට වැඩක් කරන්න ඕනේ කියලා. නමුත් රටට වැඩක් කරන්න නෙවෙයි. බලයට අවශ්‍ය බලය අවශ්‍ය නිසා තමයි ගත්තේ. අරගෙන ඊට පස්සේ ඔච්චර කෑ ගහලා කිව්වත් ඇහුවේ නැහැ. සුප්‍රීම කෝට්ටු සාවියෙන් නියෝගයක් අරගෙන ඒ නියෝගයෙන් මේ අගමැතිකම අයින් කරන් සිද්ධ වෙනවා. ඉතින් එදා එදා ඒ උපදෙස් දීපු එදා උපදෙස් දීපු එතුමාට උපදෙස් දීපු නීතිඥවරුම තමයි මේ අදත් දෙන්නේ. දැන් එතුමාට උපදෙස් දීපු නීතිඥවරුන් තමයි අදත් දෙන්නේ. ඉතින් අපි දන්නවා මේ යන ක්‍රමයට මම හිතන්නේ යම් කිසි හොඳ තීන්දුවක් වෙයි මේ නැවත මේ මේ යටි රටේ ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව මේ රටේ ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් ඉදිරියේදී සකස් වෙන එන බව අපි දන්නවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනයේද සෑහෙන කැපවීමක් කරන්න ඕනේ. දැන් උදාහරණ ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේ පාර්ලිමේන්තුවේදී ඒ ගුවන්තොට පොලේ ඒ වෙලාවේ වැරුවා නම් අද මෙච්චර යන්නේ නැහැ. අපි පොඩි සැකයකුත් තියෙනවා මේ වෙන දත්තයන් හරිද කියන එක. දත්තයන් හරිද කියන එකත් සැකයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ සැකයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මම හිතන්නේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මේ තැන් තැන් වල සාකච්ඡා තියෙන එක කිසිම තේරුමක් නැහැ කියන එකයි මම කියන්න ඕනේ. ඉතින් දැන් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් එතුමාත් කියලා තියෙනවා. එතුමා මේ සුදුසු පණිවිඩයක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා පාලි මම ඉංග්‍රීසියෙන් කියන්නම්. පාර්ලිමන්ටේරියන්ස් ආර් ද වන්ස් හූ කැන් බ්‍රින් ඕල් පාටිස් ටුගෙදර් ටු ඩිෆීට් ද වෛරස් ඇට් ද කොමියුනිටි ලෙවල්. Strong national unity will drive solidarity at a global level, which is critical to ending the COVID-19 pandemic. Again, if you want to hear this, make a parliament. Again, mantri bar, party na, patsa naay kyu? Ekka hu bila nirvasa, ekka hu bila karan noone, making yam kisi rojne ya gan noone ki nikhe. If you want me, ye pere ka me parliament ki nikhe lagi. Loka south ke sangvidhane mahale kam kiya. ඒ මං හිතනවා අපි කළ යුත්තේ ඒකයි. එහෙම නැතුව අපි මේ රට ගැන හිතන්න ඕනේ. අපිට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. අපිට පුළුවන් මැතිවරණ තියන්න. මැතිවරණ තියන්න කාලයක් එනවා. ඒ ඒ වෙලාවෙදී මැතිවරණ තියලා ඒ ආණ්ඩු පක්ෂයට ඕන නම් ජයග්‍රහණය කරන්න ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ජයග්‍රහණය කළා. එහෙම නැත්නම් 3-2 ගන්න ඕන නම් ඒකත් පෙන්වන්න පුළුවන්. ඒකට කාලයක් එනවා. නමුත් මේ වෙලාවේ නම් 3-2 ගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මැතිවරණයක් නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මේ වෛරස් එක සම්පූර්ණයෙන්ම මේ රටින් තුරන් කරන්න අපි ඔක්කොම එකහු වෙන්න. මේකෙදි පක්ෂ පාත ભેද කුල මල කිසි දෙයක් බලන්න අරකයි. මේකෙදි අපි ශ්‍රී ලාංකික රටේට අපි සියලු දෙනාම එකහු වෙලා මේ ගමන යන්න ඕනේ කියන එකයි මම අදහස් කරන්නේ.